හරි අපි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අවකලනයේ සම්මත සූත්‍ර ගැන. ඒතර සාමාන්‍ය අවකලනයේ සම්මත සූත්‍ර තියෙනවා පරිගමතනේ මම හිතන්නේ සම්මත සූත්‍ර 10ක් විතර. හරි. එතකොට මේ ටිකක් දිග සාධනය කරන්න උත් තියෙනවා. ඒ නිසා වීඩියෝ එක ගොඩක් දිග වෙන හින්දා මම මේක කොටස් වල කඩලා උගන්වන්නම්. ඒ කියන්නේ මම මුල් වීඩියෝ එකේදී කොටස් තුනක් කරන්න, ඊළඟට තව කොටස් තුනක්, ඊළඟට තව කොටස් තුනක් කරගෙන යනවා. හරි කවරදී මේ තමයි සම්මත සූත්‍රවල තියෙන සම්බන්ධ පළවෙනි වීඩියෝ එක. හරි අවකලනයේ තියෙන පළවෙනිම නීතිය තමයි මෙන්න මේක. මම කොටු අංක වලින් යනවා. කොටු අංක 1. ඒක තමයි C නීතිය පිට. C යනු නියතයක් නම් අපි අමෝ හැමලෙම x විශ්ෂණ අවකලනය ගන්නේ. x විශ්ෂණ අවකලනය කළොත් නියත අවකලනය කළොත් x විශේෂය. ඒක කියන්නේ එහෙමයි. d dx differentiation by dx x විශේෂය. අවකලනය කළොත් c කියන එක උත්තරේ බිඳුව. හරි. ඒක ඇවිල්ලා මේ සම්මත සූත්‍රය. ඒක මත තියාගන්න තොන් එක පාර. නියත පොත තියාගන්න ඕනේ මේකයි. නියතයක් අවකලනය කළොත් උත්තරේ බිඳුව. එතන 5 කියන එක අවකලනය කළාම උත්තරේ බිඳුව. 5 කියන්නේ නියතයනේ. 10 අවකලනය කළාත් බිඳුව. a කියන්නේ නියතයක් නයි බිඳුවයි. B කියන්නේ නියතය නම් බිඳුවයි. C කියන්නේ නියතය නම් බිඳුවයි. අවකලනය කරනවා. ඒක තමයි පළවෙනි නීතිය. දෙවෙනි එක. මොකද නම් එහේ K නීතියක් විතර. K නීතියක් නම් D යට dx K වාරයක් fx සමාන dට dx නැත්නම් k වාරයක් dට dx fx මේ කියන්නේ මේකයි. නියතකින් ගුණ වෙලා තියෙන ප්‍රකාශනයක් නියතේ එලිට ගන්න පුළුවන්. හරි. එතකොට මේක නම් සාධනය කරන්න පෙන්නන්න වෙනවා අපිට. සාධනය ගන්න මෙහෙම වෙයි. අංගනවා gx සමානයි k fx කියලා. fx ලෙස ගනි. ඊළඟ මම දන්නවා g'x කියන්නේ නම් x දන්නා ඩෙල්ටා x ඩෙල්ටා x ඩෙල්ටා x නේ x නේ x ඩෙල්ටා x නේ x මෙදී ඩෙල්ටා x. එතකොට මෙතන දෙනවා k තොර මෙතනදී k ට අදින පුළුවන් නෙමෙයි. දැන් දෙකෙන් තියෙනවා k ට ගත්තා. දැන් මේ විදිහට මොකද? f dash x. එයා දින g dash x සමානයි k f dash x කියලා. තොර g dash x කියන්නේ මොකද්ද? g ට d dx gx. gx කියන්නේ x විශේෂණ අවකලනය කරනවා තමයි d dash x. මේ මොකද්ද? k කියන්නේ කොහොමද එළියේ fx කියන්නේ d dx කියන එක fx විශේෂණ අනුකලනය කරනවා. එතකොට gx කියන්නේ මොකද්ද? k fx. d dx k fx කියන එක අනුකලනය කරලා තියෙනවා fx කියන. එතකොට නීතියක් තියෙනවා ප්‍රකාශනකින් වැඩි වෙලා මේ නියතේ අවකලනයේදී ඒට ගන්න පුළුවන්. එතකොට මේක තමයි ඒ සාධනය කරන ක්‍රම. ඊළඟට තුන්වෙනි ප්‍රමේය. මම මෙතන ලියන උඩ සම්ත්‍රිඩම දියෝ. තුන්වෙනි ප්‍රමේය තමයි n පරිමේය විට n පරිමේය විට dට dx xn n වලින් බලි යනු nx n ඍණ 1 වේ. මේකත් සම්මත ප්‍රකාශනයක්. එකපාර පාවිච්චි කරන්න පුළුවන්. එතකොට කලින් මේක අපි සාධනය කරලා පෙන්නන්න ඕනේ. හරි. මේක සාධනය කරන්නේ අර වගේම ක්‍රමයකට තමයි. මේක අපි ගන්නවා xn කියන පදේ fx වගේ විදිහට.
අපි f dash එක සාධාරණ ප්‍රකාශනයේ ලියනවා. x n යට delta x. right. ඊළඟට මේක සුළු කරන විශේෂ ක්‍රමයක් තියෙනවා. එන්න මෙහෙම. එන්න මේ delta x කියන පදේ මම ලියනවා මෙන්න මෙහෙම ක්‍රමයකට. මේක x පදෙකුත් දාලා ලියනවා. ඒ කියන්නේ x දන delta x දාලා delta x ඉතුරු වෙන ඕනින්ද x ටිකක් අඩු කරනවා. x දන delta x දාලා x පදේ අයින් වෙන ඕනින්ද ඉතින් x දාලා. දැන් එතකොට මේ ඇවිල්ලා මොකක්ද? මේ වගේ ප්‍රකාශනයක් අපි කතා කළා මූලික සීමාවෙ. අමනේම ප්‍රකාශන මතකද බං? මට මතක විදියට මේක ප්‍රමේයය. ඒ ප්‍රමේය තිබ්බේ මෙහෙම. xn ඍණ xm බෙදීම xn yn ඍණ yn. ඔක කොහරි මේක මූලික සීමාවේ තිබෙන ප්‍රකාශනයක්. මට දැන් මොකේ තියෙනද හරියට මතක් වෙන්නේ නැහැ. xn ඍණ ym x ඍණ y. ඔව් කොහොම හරි අපි එතනදී මේ ප්‍රකාශනය ලියන්න පුළුවන් අපිට nx ඇසුරේ. එදැයි අපි මේ මූලික සීමාවෙන් මතක විතර මේ කලේ x n ඍණ y m යට x ඍණ y. ඔකේ සීමාව ගත්තොත් ඔක ලියන්න පුළුවන් අපිට nx n ඍණ එක. ඔන්න ඔබෙන් ලියන්න පුළුවන්. එතකොට කොහමරි මෙතනදිත් එක ලියවෙන්නේ nx n ඍණ එකයි කියලා. මට ඒකවල සයිඩ් එක මතක නැහැ ඒක මොකේද මොලික සීමා තියෙන්නේ කියලා. ඔය මොලික සීමා තියෙන ප්‍රකාශනය මෙහෙම කාර්බස ඩබ්ලෝ nx n ඍණ එකයි කියලා. ඒ කියන්නේ f dash x සමානයි nx n ඍණ එකයි. f dash x කියන්නේ fx වල අවකලන x. fx වල අවකලන කියන්නේ dn dx xn කියන එක. nx එන්ඩ්‍රින් කැගරල් යන කුළු. හරි. එතකොට ඔක තමයි තුන්වෙනි ප්‍රමේය. අපි දැන් මේ ප්‍රමේයන් දෙකෙන් ගණන් ටිකක් බලුවොත් එහෙම. දැන් මේක නම් බලන්න දෙයක් නැහැ නේද? දැන් පහ කියන එකේ අවකලන නම් ඉතින් බිඳුවම තමයි. A කියන එකේ අවකලනෙත් බිඳුවම තමයි. හරි. ඒකේ බලන්න ඉතින් විශේෂයෙන් හදන්න නැහැ. අපි බලමු මෙහෙන් ගණක් මෙතන සෝරි අපි තුන් අපිට දෙන අවකලනය කරන්න y සමානයි අපි තුන් කෝ 5x කින් එතකොට dy/dx කියන්නේ 5 විතර ඇයි සෝරි 5x 5 සෙට් කියලා හිතමු 5 සෙට් කියලා හිතුවම මේක dy/dx පහයි ඊට ආවා dz by dx මේ පොඩි ගණන් මම ඉදිරියේදී ටිකක් ලොක් කරන කතා කරන්න දැන් මේක මට ප්‍රමේයන් ටිකක් වෙනවා විතරයි ඕන මෙතනදී නිකන් අපි හිතමු හන්ද අපි හිතමු x 4 කියලා එතකොට dy by dx කියන්නේ නම් 4යි x 3 ඇයි n පදේ මෙතනට එනවා x පදේ එමු ලිය වෙනවා n කින් එකක් අඩු වෙනවා එහෙනම් අපි තවගත්තොත් x 10 වගේ dy/dx කියන්නේ 10යි x 9. හරි. එහෙනම් ඔය තමයි මූලික ප්‍රමේයය. තව මූලික ප්‍රමේය ඉස්සරහ තියෙනවා. අපි නම් ඒවා ඊළඟ වීඩියෝ එකේ බලමු.